සැමට කලින් සත්්‍යය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘති විකාශයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම රසික සඳරුවාන් නිදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය. ෆ්‍රීලංකන් සයටට හතලිස් නවේක කොටස් විකිනීමට සැරසයි. දුරකතන සහසියලූපාග විශාල ලෙස ඉහළයාමේ අවදහනමක් ආනයිනකරුවන්ගේ නතුරුවගවීමක්. ෞද්ගලික සනිීපාරක්ෂාව නැති පාසල්දරුවන් සහ මන්ධ පෝෂයෙන් පෙල්න කුඩාදරුවන් ඉන්න රටක නිලන් නිමසක් අලුත් වැඩියාවට රුපියල් කෝටි හතලිහාට. පොහොර නැවට රුපියල් කෝටි දෙසය පනහක් එක් චිම්පන්සියෙක් වෙනුව අටතාවත් චිම්පන්සියෙක් කුමටද. අද ටෙලිවැකයෙන් මලින් මවදහනය දේශයේ පුවත් වෙතට. දෙඩහස් විසි දෙක වර්ෂයට අදාළ අතුරුවායවැය අද පාලිමේන්තුවට ඉතිරිපත් කිරීමට නීමිතව තිබෙනවා. දලමතිවරයා වශයෙන් ජනාධපති රනිල් වික්‍රමසින් හ, අද පස්සொරුුව එකට පමණ අයවැ ඉදිරිපත්කිරීමට නීමතයි. අද අයවැයට බදු සංශෝධන සහ අඩුවාදාயම්ලාබිහින්ට සහනයෝජනා කර ඇති අතර, රජයාදායම් වැඩිර ගැනීම සඳහද යෝජනා ඇතුළත් බවට තොතුරු වාර්ථාවනවා. දෙදහස් විසි දෙකවසරේ අගුස්තුමස තුන්වැනි දින. නවවැනි පාර්ලமேන්තුේ තෙවැනි සභහபாර ஆம்ப කෙරුණ. යනුව නව ජනතිපති රනිල් වික්‍රමසිහ. තම රජ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් නව අයවැයක් ඉදිරිපත් කරන බව රටට ප්‍රකාශව කලා. නව රජයක් වශයෙන් දෙදහස් විසි දෙක මුදල් වර්ශයේ. ඉතිරි කාල සඳහා මෙම විසර්ජන පනත් කටුම් පත. පෙර ඉදිරිපත් කරනු ලද වෙසර්ජන පනතට සංශෝධයක් වශයෙන් පාර්ලිමේන්තුවට අතුරු අයයක්ෙ ඉදිරිපත් කරෙනවා. அங்க ති න්න விජන පனත් சශோධன கட்டுும் , பார்லிமெ பம க்க ීම. கம தி பம றி ரி ීම, முத அம்த்தி ஷ அ ஷ க ே. ට පෙර දිරිත් කල ෙසර්ජන පනත්කටුම් පතට අනුව දෙදහස් විසි දෙක මුදල පර්ශෂය සඳහා ආන්ඩුවේ අමාත්‍යංශ සේවා වියදම් දරීමට, දෙදහස් විසි දෙකේ ජනවාර මස පල්මොන දෙනිසිට දෙදහස් විසි දෙකවසරේ දෙෙසම්බර් ටස් එක් වන දින දක්වා රපියල් බිලියන දෙදහස්හත්සිේ අනු හයදශම හතර මුදක් ඇස්තමේන්තු කත කරතිබුණ. නවංෝධනයට අනුව දෙදහස් විසි දෙක පර්ශ, ආන්ඩුවේ අමාත්‍යංශ සේවා වියදම් දැරීමට වෙන් කළ මුදල රුපියල් බිලියන තුන්දහස් දෙසේ හැත්තෑ පහයි දශමටක්. න හස්තමෙන්න්තු කත මුදල රුපියල් බිියන නමසි විසිනවේදශම හතරකින් වැඩි කරතිබෙනවා. එවෙන්ම මෙම විසර්ජන පනතයේ දෙවැනි වගන්තයේ පළමන උපවගන්තියේ ආයේදේ අඩංග රුපියල් බිියන තුන්දහස් දෙසයක් යැන වචනය වෙනුවට රුපියල් පිලියන හර් දහස් අසු දෙකක් ්‍යන වචනය ආදේශකිරීමෙන්ද සංශෝධනය කරතිබෙනවා සංශෝධනය බලපෑමවන්නේ රචයේ නය ගැනීමේ සීමමාව රුපියල් බිලියන ආටසිය අනු දෙකකින් පමණ වැඩි කොට තිබීම. එනම් දහ විසදක වර්ශය තු ්‍ර ල වතුලින් හ. බැරින් ලබාගන්න අය මුදල එම වර්ය තුළ රුපියල් බිියන තුන්දහස් දෙසිය සිට රුපියල් බිලියන හර්දහස් අසු දෙක මුදලක් දක්වා වැඩි කරතිබෙනවා පර්ලින්තු අනුමැතියට අයටත්ව රජ්‍ය නායිකැනීමේ සීමාව රුපියල් බිලියන අටස අසු දෙකින් පමණ මේ අනුව වැඩි කරතිබෙනවා. කෙසේ වෙදත් කිරිපත් කිරීමට නියමිත නව අයයතුලින් බදු සංශෝධනයන් වැැසක් ඇතුළත්වන බවටයි තොතුරු වාර්තාාවන්නේ. දු සංශෝධන තුළින් මෙදක් ලබාගනීමට නොහැකි වූ බදුමුදල් ලබාගනීමට මෙන්ම තවත් බදුවාර්ග කිහිපයක් සංශෝධන කිරීමටද නෙමෙත බවටයි තොරතුරුවාර්තාාවන්නේ. එමෙන්ම අයෝජනවස්ථාව වැඩිකිරීම සඳහහා මෙන්ම විෙස් මුද ලුපයාගැීම සඳහාද ක්‍රමෝපායන් ඊට ඇතුළත්වන බට ොරතුරුවාර්තාාවනවා. පාඩු ලබන ඇතම් ආයතන ප්‍රතිවියහ ගත කිරීම සබන්ධෙන්ද යෝජනඇතුළත්වන බව සඳන්. ේෂ මඩුව දම්ලාබි ල්ලක් කරගනමින් ඔවුගේ ජීවනතත්වය නිර නැවීම සඳහාබන යෝජනා වද අය වැට ඇතුළත්වොු ඇති බට තොතුරුවාර්ථනවා. විදුල බිල හිරදමීම පිළිබඳ විපක්ෂය යෝජනා කළ කල්තැබීමේ විවාදය Eආ රඹ වනා. මෙහිටි ඉන්දන ප්‍රසම්පාදනය අධීක්ෂණයට බලෂක්ති අමාත්‍යවරයා කාර්ක සභාවක් පිහිටුවීමට ඉල්ලාතිබෙනවා. එහහිමුල් පුටුව විපක්ෂේයට ලබාගන්නාලෙ සිට ඇමතිකංචන කළ අභිියෝගේ මන්ත්‍රී පාටලී චම්පික වාරගනු ලැබවා. අආ්ඩුව රජය පැත්තෙෙන් යෝජනා කලා අඩුවාදායම් ජනතාවට යම් සහදාක වැඩ පිළවලක් ඉදුර පත් කරනුයි කෙල කිවවා තව සතියක් දෙක් කැනකොට විදුලි පිල නිවසටේනවා තවම ඒ ක්‍රියාත්මක කරන්න යන සහදායි වැඩ පිළිවල ගැන අආ්ඩුවේ පැත්තෙන් සිදු ආකාරය කතාවක් පෙ නෑ කියමනක්තියන සිංහලෙන් ග හිටියොත් න ගෙදරගියොත් අඹුනසී කියල් ොකරනම් විදුි බලමන්ඩලේ බංකලොත් රනම් ජනතාව බංකලෝ ැ බගත්ත තීරණෙන් මේ කන්ඩයම්කම ංකලු. ඇමතිවරයා මේ මා ාව න්න ැතු ප ෝ ග. න පුව එන්න ොහ ද ට න නතාවට ීම ාරන විදදුලි බල න්ල ේවක සංකය ව ද හනම අවස නකට හයි තු වැ ප ුත් වේ බතු ද දක් නක දුලි ල ති ින්.

හ ල අද යන ියදමේ පිරිවෑන් සට වි සිවක් ද ෂ ට ම ් ත් ක. ද ක ප න්න. රටග න්න ුව පරි ෝ හේතු .ැ ර යි හිට ද ත් ජ්‍ය . ూస <laughs> ా. පලිේ ර පසාාද වලට අට වෙන්න නැතුව. එල්ිය ගහිල්ල කියන්න රාජපක්ෂ පවුලේ කෞද ගල්ලගරු සමගව යන්නෙෙන මටකොදත් තියනවාද කියලා ප්‍රශ්න කරනවාගේ ම බුතුමාටක් කොදත්තිනන කොමසමදදාල හෝ හොල බලන්ඩ මේ ටෙන්ඩර් ප්‍රදානයකිරීමම් සිදුණු ආකාරය විනිවිධ භාවයහ මේ පිට පස හිට පිල්. ශීලංකන් ගුවන් සමාගේම සයට හතලි ස්නවයක කොටස් වෙනත් පාර්ෂවයක්වෙත ලබදීමට රජය තීරණය කරතිබෙනවා. ය ලංකන් කටරි සමාගමෙන් සහ ගොන් තොටුපොල මෙහෙුම් වලින් සයට හතලිස් නවයක කොටස් ආයෝජකයකු වෙත ප්‍රධහනය කිරීමට. සුද නම්බවයි අමාතය නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකන් යාර්ලයින් සමාගම දිදහස් දහයි වර්ශෂී සිට. අතිශයෙන්ම පාඩු ලබන ්‍යාපාරිකා ඇතනයක් බවට පත්තුලා ති. ඒවගේම ශ්‍රී ලංකන් ුවන්සේවාාව ශ්‍රී ලංකාවේ සිත ගමනාන්තතිස් සයක් සදා රටවල් විසිතුනා කාවරනය කරමින් පියාසර කරා තර ඔස්ට्रේලියාව ප්‍රන්ංසිය ජර්මණිය ජපානය දකුළු කොරයාාවසා එක්සත් රජධාන වෙත ශ්‍රී ලංකාව සිට කෙලින්ම පාසරකුම් බන එකම ගුවන් සේවාවයි. දැනට ශ්‍රී ලංකා ගුවන් සමාගමට පරමයිතිය ඇති ගුවඥානා කිසිවක් නෑ. ලීසිං යටතේ ලබාගන්නා යාන විසි යකකි. තමයි අපේ පියාසර කටයුතු කරන්න ශ්‍රී ලංකා ගුවන් සමාගම කොටස් සයක්ක්ම හිමිකාරත්වේ දරන සමාග ම ති වා ශ්‍රී ලංකා గ සමා ගම මේ ේට ීං ස මාගම පෞගේ අවුරුදු හයතුළ අපිගත්තොත්හෙම. ඒ සමාගම ලාබ ලබල තියෙනවා දෙදස් විස්් විෂයක වර්षයයක්ුණවිට ශ්‍රී ලංක ගුවන් සමාගම. වෙලාतीනों में කාද අන්තर्जाතික ැඳම් करि 200 मिलने සි ැ pahaक sri का ाइ සග කring ने कोටස් खbalका ැ ۽wa klaබගසිवा 200 मिलना suke? Omन बै कोट හා ලංකා बैक कोर्ट वाන්න තිෙන मिलनsiu hayයක් <mahajana> langka ha, kanज संस्थාවග तोपसा ුවන් सेवा පු්ගක समाගमहा Sriरी Lanका ගුවन सेवा अधिकाයට ගवाන්න तीෙනවාनभालीद वर् से गनालादුවनना संඳा गීම hinggaद मिलन. අප Sरी lanka केटरिंग समाගෙන්යට හ नामයක් सහ हीपाරිपालनी ඒ ප ්‍රගෙන ඒ योज කියගේ ඒ අවस्था ද ති ඉල් ුව ට ව වැ ්‍ර . ලබාදීලා එන් යම් මුදල් ප්‍රමාණයක් ලබාග. ඊළඟට ගෞවන් හැන්ලි සඳහා අපි වෙනම සමාගමක් අපි හදනවා. එතනින් අපේ සසාමානයෙන් අෞරුද්ධගක මලියන පඳහක පොමල හදායමක් ලැබෙනවා. මේ දෙකෙම මේ ලැබෙන මුදල් වලි. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන නෑ මුදල් ගෙවල නයබරිීින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුදවන්න පුළුවක් ප්‍රමාණයකට. ජංග මදුරකතන බැටරි සහ උපංග ආනයනේ තහනම් කිරීම නිසා ඉද්‍රයේදී රට තුළ ඒවායේ විශාල හිගයක් මතුවේ හැකි බව ශ්‍රලංකා ජංග මමුදුරතන ආන එනෙ සහ විකරුම්කරුවන්ගේ සංගමේ පවසනවා. එහි සභාපති සමිත්සෙන රත් පවසන්නේ මේ හේතුවෙන් ජංග මුදුරකථන සහ උපාංග මිලද විශාල ලෙස ඉහලයා හැකි බවයි. ඒට ලංකාවතුල කිම ැටියක් නිපදවන්න නෑ ිතිියමයි මොබල් ෆෝන් බටරිස් ොට මනිසාට අවශ්‍ය වන දන අශ්‍ය ව මබල් ෆෝන් බටරියක් කොහම දි ලදග නිදිරේද මිදගනීමට පාසුවක් පත්වන ඇතින්මේ ආයනන ප්‍රතිපත්තියක් සැකසීමේදී. කස්ටම් එක ඩේටරෙන මචර ලංකා බැටරිසිම් පෝට්ටලා තින මෙචරක බැටරරිස් ්‍රමාණය ලංකාව තියවා කියල දේ උපකල්පනයට අරගෙන පමණක් ආනයන ප්‍රතිපත්තිය සැකසීමට අපකට එකඳ වෙන්න බැහ ආචාරය නන්දලලාල් පවසන මක් අධිපත් ය. වෙලාවද දැන් සිදුවන්නේ දිරිේදි දුරකතන ගන්නවීමම සීම කරනව එකහින්ද තියෙන දුරකතනේ රපා කරලා භාච්චි කරන්න කියලා දේ රපාරගන්නත් අපට බැටිය ගන්න තැනක් නෑ ොද ලංකාව බැට්‍රියක් නිපදවන්න නැතිහින්ද බැට්‍රිය ගන්න අවසර දෙන්නේ නැත්තන් අපි කොහොම මනිස්සු අවශ්‍යතාව සපුරන්නන්නේ ආනාන එන ප්‍රතිපත් දැමුවට කිසි ගැටලුවක් නෑහ නමුත්මිනිසාට වශ්‍ය කරන බාන්්ඩේකට ආනාන ප්‍රතිපත්යක් ජැමීමේදී මීට වඩට සැලකිරිමත් එන්නේ සඳහා අදහස් ලබාගන්න පිටකොට කියන්න මේ දේවල් කළයුතුයි කිය. මිට පටක් න්න තහනන් කරලා තිනවා ඒගේ තමයි හැන්ස්්‍රී චාජර්වල සමහර වොඩ්ගාන වැඩි චාජර්ස් කන්න බැහැ වගේ හෙඩ්සේට් ස්පීකස් වගේ දේවල් ආනායන කරන්න තහන කරලා තින ටෙපරි සස්පෙන් කරල තියන. සීමවන් පනවද්ද කරුණා කරලා මීට වඩා සැලකිලිමත් ලෙස සීමන් පණවන්න. අපේ සේත්‍ර කිසිම දෙයක්නන්නේ රටේ නිෂ්පානය වෙන්න. නමුත් දන්නවා හැමෝම ජංගම දුරකතනය හා. ඒයාසිතයන දවල් මේ රටේ අත්‍යවශ්‍ය ේවල් හඩා මාහලු හැම කෙනට මේ කවශ්‍යයි. ඉගෙනගන්නයටත් න යුගයේදී ඉතාමා්‍යයි. එතකොට මේ කිසිමයක් කාණයනය කර නත්තන් මේ කාණයක තහනන් කිරීම තුල මොකක්ද සිද්ධවෙේ ැනට රට තුල තියන බා්ඩ ඉතාම ඉහල මලකට වැඩිවෙන්න පුළුව. මේක වාසිය මහ පරිමාණය කීප දෙනක්තෙයි අපි අත්තට හිතාකරන්න නේ ිල වැඩවීම කොයි ගානක වැිරන්න ද මොකද රන කරන්න අපි න අපි මේ තොක වශන් කෙලලා අපිට ලබා න ොචරකිවත් අපි හුකන්ද නෑ. ඉදිරියේදී පාන්රාත්තලකමිල රපියල් දෙසේ පණහක් දක්වා ඉහලයාමේ අවදහනමක් පවතිනවා. ඒ තිරිගු පිටි මිලේහළයා මහිහියතුවෙන්. මෙල දමාති නලින් ප්‍රනාාන්දු හා සුළිපරිමාන බිත්තර් නිෂ්පාදකය නතර හමුවක් ඒඒ පැවැත්වනා. මෙෑ අතර බිත්තරයක් රුපියල් පණහකට ලබාදීමට සූදානම් බවයි, සමස් ලංකා කොකුළු ව්‍යාපාරකයෙන්ගේ සංගමේ සභහපති අජිත්ගුණ සේකර පවසන්නේ. න්දයාාවවෙන්නආනයිනය කරනතිගපිට ලෝකමිල රුපවල් තුන් සේ පණක් දක්වා ඉහළ දමාතිබෙනවා. යනුව බොහෝවිට පාන් රාත්තලික මිල රුපියල් දෙසය පණහක් දක්වා ඉහ දෙැමීමට සිදුවන බවයි වාර්තා වන්නේ මෙවන් ට පාන් ගෙඩිය කෘුපියල් එකසිය හැත්තවත් එකසිය අනුව තතර මිලකටයි අලවි වන්නේ. මෙ අතර වෙළඳ අමාත්‍යනලින් ප්‍රනාාදු සහ සුළු පරිමාණ බිත්තර නිෂ්පාකින් නතරහමුව අද පැවැත්වනා. ඒ වළද වානිජ හා ආහාර සුරක්ෂිදතා අමාත්‍යංශයේදී. මෙම සාකච්ඡාවෙද්දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෙළඳ පලේ ිත්‍ර මිලගණන් මෙවන් විට අසාමාන්‍ය ලෙස ඉහළයමින් පවතින බවයි. මෙහිද. ල් පරිම විත්තර නිශ්පාදගින් ප්‍රශ කළේ පාලනමලට බිතර අලවි කිරීමට නොහැකි බවයි. හේතුවෙන් බිත්තර මිල පාලනය සංශෝධනය කරදනමෙන් ඕවන් අමාත් තවරයාගෙන් ඉල්ලීමම් කලා. ම අතර බිත්තරය කෘපියල් පනහකට හෝ පනහකට අඩුවෙන් පාරිපෝකිකෑ වෙත ලබාදීමට එකඟවන බව සමස්ත ලංකාව කුකුළ ව්‍යාපාරිකන්ගේ සංගමේ සබාපති අජිත් ගුණසේකර පවසනවා. කොසකාරමත්තුමාත් පාරිභෝකකාධදිකාරයෙන් ඉල්ලීමමක් කල්ලා තියෙනවා. ගැටලුව සමතයට පත් කර ගන්නකක් ඔවන්ට රපියල් පනහට පිට ට දෙ පස්ස ි ගන්න කිනක ගැල නක් පහට විිතර ෙට පොල න ත ම පස්සන එක් මට විිස න්න බලන නවත් ඇත්තරම ු කාරම නිස් පාදන ිත්තර ලට වදවත් ගැ ාල ට දලන ට ප ලට ය රමාන්තේ මංහිත ප්‍රග නක පස්සනයක් නවා නිස්පාදන ප්‍රමිතිියය ස්පාති ක දි අවද. ම අඩි මෙමන විට සියලු වාර්තා බිඳදමින් සියලු ේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරමන ටෙලිවිෂන් ටෙලිකියය දැන් දැන් අතුරු අයවැයක් ගෙන එන්නට නිය මිතවති පෙනවා. ලංකාවේ ආර්ථික අර්බෝදය අදඊයේ හදිස්සියේ ඇතිවූුවක් බව පෙනුනට යථාර්ථය ඒක නෙවෙයි. ආර්ථික විශේසක්නින්ගේ මතය අනුව නිදහස ලැබූදා සිට රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩී. ඇත්තටම රාජ්‍ය ආදායම සහ වියදම කළමනා කරණය වනේම නැතිත්තරම්. සෑම ආණ්ඩුවක්ම එහිලා අඩු වැඩි වශයෙන් ෆේල්. එනිසා අදවනවිට රටම ෆේල්. අදවනවිට රටේ දවසක ආදායම, රුපියල් කෝටි හාරසීයක් විතර වෙනවා. දිනක වියදම ඒ ඇනේ දවසක වියදම ගත්තුොත් රුපියල් කෝටි දාහ පනිනවා. එ අනුව සෑම දිනකම රුපියල් කෝටි හයසිීයක් නය වෙනවා. මේක තමයි ඇත්තකතාව. දැන් ඇත්තටම රටේ ආරක්ෂාවට අධ්‍යාපනයට සෞඛ්‍යයට වැඩි මුදලක් වෙෙන්කිරෙනවා. නිදහස ලැබූ උදාසිට මේ ශේත්‍රවලට බහා දනස්කන්ධයක් පෙන්කරති වෙනවා. නමුත් මේ වෙන්කරපු මුදල් හරි විදිහට කළමනාකරණය වනාද නැහැ. ඒකට සර්ල උදාහරණයක් දෙන්නම්, අපේ රටේ පාසැල් තියෙනවා දහදාස් එකසිය අනූහතරක් විතර. දහදහකට වැඩී කියලගමු. ශිෂ්්‍ය ශිෂ්‍යාව ඉන්නවා ලක්‍ෂ හතලිහක් හතලිස් පහක් අතර සංඛ්‍යාවක්. විශ්වාස කරනවද මේ පාසැල්වලින් සියට හතලිහකට තියෙන්නේෙ ලිං ජලය. අඩුමගානේ ලිං ජලේ තියනෙ කත්ලොකු දෙයක් නෙහිනේද. සියයට තිස්්පහකට නල ජලයේ තිබෙනවා. නමුන් සියයට දාසයක් විතරවන පාසැල් සංඛ්‍යාවකට ජලය ඇත්තෙම නැහැ. ජලයේ නැති පාසැල් තියෙනවනං ඉන් එහාට සනීපාරක්‍ෂාව ගැන කුමන කතාද නේද. මේ ජලේනති පාසැල්වලින් හු වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ ඌව පලාාතේ. අද ලෝකය සිව්වන කාර්මික විප්ලවයක් කරා යමින් තිබෙන යුගයක්. විසියක්පන සේවසේ ලෝකේම තමන්ගේ පාසැල් දරුවන්ව නවීන මෙවලම්වලින් සන්නත්්ද කරන්න හදනවා. ඒත් අපි අදවන විට අපේ දරුවන් මන්ද පෝෂණයට ගොදුරුවමින් ඉන්නවා. ලෝකේ වැඩිම, ළමා මන්ද පෝෂණය ඇති රටවල් අතර දැන් අපි හයවෙනි තැනට ඇවිතින්. මේ බව කියන්නේ යුනිසෙප්වාර්තාාව. දකුණවාසියාවේ උග්‍රම ළමා මන්ද පෝෂණය ඇති රටවල් අතින් දෙවනතැනට ඇවිතුන්. දළවශීෙන් රටේ ළමා පරපුරෙන් ලක්ෂ හයත් දහයත් අතර ප්‍රමාණයක් මන්ද පෝෂණයට ගොදුරුවමින් ඉන්නවා. මොනතරම් සෝචනයේද. මන්ද පෝෂණයට ගොදුරුව ඇත්තේ පාර්ලිමිහහින්තුවෙ ඉන්න දෙසිය විෂිපහේ අයගේ දරුවන් එහෙම නෙවෙයි රටේ ඉහලම තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ගේ දරුවන් එහෙමත් නෙවෙයි ඒ උන්දලා හොරාකාල කොමිස් ගහලා දරුවන්ට කන්න දෙනවා බොහෝ විට විදේශ අධ්‍යාපනයක් දෙනවා දලට අධිපෝෂණය. මන්ද පෝෂණයට එක් හේතුවක් තමයි මේ ඇති හැකි සූරාකෑම් ආදායම් සම්පත්බෙදයාමේ විෂමතාව. ඊට අමතරව, සෑම වර්ෂයකම මහා දනස් කන්ධයක්, විවිධ ශේත්‍රවලට වෙන් කලාාට ඒ අදාල ශේත්‍රවල සංවර්ධනය බින්දුුවයි. ඊට හේතුව තමයි දේශපාලන තීරණ දේශපාලන පත්වීම් දූෂණය කොමිස්හා වංචාව සේම වැරදි පරිපාලනය.මනිසා වාර්ෂිකව මොන්න තරම් මුදලක් වෙන් කලten, ඒවා ගංග් කපන ඉනි වගේ වෙනවා හරිපාරට වැටෙන්නෙම නැහැ. එහෙම හරිපාරට වැටෙනවනම් වැසිකිලි කැසිකිලි සහ පානීය ජලයේ නැති එක පාසලක්වත් මේ රටේතියෙන්ට බැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒහා බැඳුණු සමහර දූෂිතනිල ධහරිනුත් එකතු වෙලා මොන තරම් දනස්කන්ධයක් නාස්තිකරනවද හොරා කනවද. චීන පොහොර නැව බලන්න ෘපියල් කෝට්ටි දෙසිිය පනස්ස එකක් ගෙව්වා කජු ඇටද කොස් ඇටද කාගෙසල්ලිද. දරුපවුල් කීයක් නම් මන්ද පෝෂණයෙන් බේරගන්න තිබුුණද. දැන් විගෙන කාධිපති කියනවා මෙ නිලදහරින්ගෙන් අයකරගන්න ඕනෙලු. එතකොට මහින්දානන්දට සහ. ශශීන්ද්‍රටත් නඩුදාන්න වෙයි නෙනේද. පෞකේලා හිතෙන්නේෙ මට විතරද. නඩුදාලා මේ කෝටි දෙසිිය පනස්සක ගෙවාගන්න බැරුව මේ කට්ටිය මහවුලු ගෙදර ජම්පරේ ගහගෙනින්වා. නෙන් තමයිඉතින් දකිින්ට වෙන්නේ. දැන් මේ දවස්සල ලංකාවට එන්න හදන ගෝටාාවය හිටපු ජනාධිපති තත්න් කොළඹ බංගලාවක් සූදානම් කරමින් ඉන්නවලු. රාජපක්ෂලත් තුන්දෙනෙකුට විතරකං ආන්ඩුවෙන් නිලනිවාස හතරකං. ඉතින් අපේ දරුවන්ව මන්ද පෝෂණයට ගොදුරුවෙලා විතරක් බේරුණොත් මදෑනේද කියලා තමයි අහන්ට වෙන්නේ. මේ අතර තවත් නිලනිවසක් අලුත් වැඩියා කරන්න, ඔබෙත් මගේෙත් කුසගින්න තකන්නේ නැතිව කෝටි හතලිහකං වැය කරන්න සූදානම් වෙනවාලු. අලු ත්වැඩියාවට කෝටි හතලිහකං. පාසැල් කීකට සනීපාරක්ෂික පහසුකම් දෙන්න පුළුවන්ද. මිනිස්සුන්ගේ ලයිට් බිල වතුරබිල වැඩිකරමින් දිගට හරහට කරන්ඩ් කපමින් බදුපිට බදුගහමින් ජනතාව මහා ප්‍රපාතයකට ඇදගෙන යන මේ දේශපාල නඩේ අප තේරුම්ගති යුතුවතිබෙනවා. එ තේරුම් ගන්න කියලා අප ඉල්ලා සිටිනවා. ඕෂෝ කියන ඉන්දියානු දර්ශනිිකයා මෙන්න මෙහෙම කියනවා. ඒක අහල ටෙලිවැකිය අවසන් කරන්නම්. මම දේශපාලක්නයෙක් නෙමෙයි. මම මගේ ජීවිතයේදී කිසිදාක ඡන්දේදීල නෑ කවදාවත් දෙන්නෙත් නෑ. කිසිදාක චිම්පන්සින් දෙදෙනෙකු අතරෙන් එකෙකු තේරීමේ ඇති අර්ථයක් තිබේද. ඔවුන් වෙනස් පැහැති කොඩි ඔසවාගෙන සිටිනවා. ඔවන්ට වෙනස් ලාංචන සහ කොඩි තිබෙනවා නමුන් චිම්පන්සීන් කියන්නේ චිින්පන්සිීන්ටම තමයි. වන්දුුරෝ කියන්නේ වඳුරන්ටම තමයි. එක් වඳුරෙක් වෙනුවට තවත් වදුුරෙකු තෝරා පලක් නැති බවයි ඕෂෝ කියන්නේ ඒක ඉල්ළඟ මැතිවරණයකද මතකතියාගමු කියලා ඔබ සියල්ලු දෙනාටම මතක්කරමින් ටෙලිවැකිය අවසන් කරනවා. අනිකය! නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය ඔබේ දේශවයේ මහා විදේශරකයක් කාර්යාලය කොරුණෑ කළ ග්‍රීන් වේ. . දැන් පටේ වත්මන් තත්වය සම්බන්්ධයෙන් ඇසුනු කතා එදා ජනවරම තමන්ට අහිමිවෙච්ච බව නිල මැතිවරණ ප්‍රතිඵලයක් විසින් තහවරු කළ අවස්ථාවේදිවත් ගෙදරගිය නැති මිනිස්සු. අද යාන්ඩු ඒ සුජාත භහවේ ස ජනවරම ගෙනකතා කරම්. එල්ලමෙන ඕනෑම මැතිවරණය එකට දේශමාල් ව්‍යපාරැක්විතට සූදදානම්.

හිටපු ජනාධිපතිවරක් සුන්දර පරිසරයක් යටතේ නෙමෙයි ලංකාවෙන්ගේිය එතුමා නැවත එනවන එතුමාටේ අවශා ආරක්ෂාව සහ ජනාධිප හිටපු ජනාධපතිවරෙක්ට සුදුසු පහසුකම් සපයන්න ඕන මංි තනය අවශ්‍ය කටයුතු දැ පිියල කළ තියෙනවා. ඉතාම නොදුරදිනකද එතුමා ලංකාවට ඒ කිය එක තම පෙබලාපුොරොත් පාන් රාථල රුපියල් තුන්සියයක් තුන්සිය පනහක් ක්වා වැඩිවෙන්න ඉට තිබෙනවා ඇයි පිටිමිලා අනුවතම යකතවරද වන්න. පිටිමිල තාත් සේක්‍රයෙන් වැඩිවෙන්ටිනකාට කියන්න බෑ තුන්සිය පනහෙන් නවතය කියලා එමනම් පාණරාත්්‍යලක මිල රුපියල් තුන්සියක් තුන්සිය පණහක් වීම මේ සති කීපය තුළ විය හැකිවත් තිබෙනවා ැබින තැම දුරැමබෙන තුමාලට පහොමද අපි ලන්න එක ල ඒඒග එම ලොකු උනන්දුවන ති මන් න අලු අනු අර තැමතිේ හබතු ගගේ යෝජනාද බල බල ල. ස්භාවික ආපදා සහ අර්බුදයට පත්වූ සෑම් අවස්ථාවකදීම. රට ඉන් මුදා ගැනීම සඳහා ශ්‍ර ලංකා යුද හමුදාව සක්‍රියව මැදිහත් වේ ඇතැයි මල්වතු පාර්ශවේ මහනායක අතිපූජ තිබ්බටුවාාවේ ශ්‍රිෂුමංගල මහනාහිමියන් පවසනවා. ඒ ආරක්ෂික මාණ්ඩලික ප්‍රධානේ ජනරල් ශවහින්ත සිල්වා අදුන් වහන්සේ බැහැකීමට පැමිණ අවස්සාාවකදේ. සියම්මහ නිකායේ අස්කිරි පාර්ශිවේ මගින් පිරිනමු මහමාන්‍ය ප්‍රතාාීකේෂවය ගෞරන වනමින් පිදදු ලබ ආක්ෂක මාණඩි ප්‍රධාන ජැනරල් න්ද්‍ර ල්ව මර්ත පර්ශය හනායක අති පූච තිබටවාවේ ශ්‍රසමංගල මහනාහිමියන් බැදක ආශර්වාතල බාගත්ත. ෝජලසා ඉ. සල ර්ම සාාර් කරග හර ලැ. අනුතුරව සවින්ද්‍ර සිල්වා පැමිණේ පූචය නිය ගොඩ විජිත රි අනුනාහිමියන් බැහැදකීම සඳහායි. මරි ීන මහනාට හඳන අපූම පත්තර ඒපකටි මේකට හදලා. ඒ විශේෂයෙන්ම ශිස්ාමගම් පස්සෙ වැටික ගනිකාරජිමෙන්න් සයේ කෞතුකාගාරයකට එකම පදරි දෙන්න බලාපොරොත්වෙන් තියෙනවා ඒත් සමගින් සියත උදස්සන ප්‍රවෘති විකාශය අවසන් යළ තමුුවමු මදැහන දොළහට අපගේ දහවල් ප්‍රවෘති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක් දෙෙන පතා අලු ස්වේටියෝ සහ ප්‍රවල්ති නැරමීමට ඉහද බටන එක කලික්කර සසිත TVවේ සබස්කරබ් කරන්න අු සීදියෝ ගැන මුල්ලින්න්න දැනගන්න මෙම සේනෝ කලි් කරන්න.